ිදිරි හාවනාවට ගෞරව මහිමය විඳදුන්ට දෙමින් වචනය කාගෙන්ந்த කෙලෙසද පසක් කර ගැනුමට ඇත්තේ එක නියමයක්මය මෙබැව පවසන්නේ පැවසුවේ එතුමන්මය නියමය නොදැන ගියහොත් සිදුවන්නේ මුලාවමය කිසිවෙකු හට මෙලෙසින් නොවනාලෙස කළ යුත්තේ හනි හනිකට ලියවිල්ලි මනලෙස හඳුනා ගැනීමය දවසක් කිතු යේසුතුමාන් මෙලොව සිටිය සමයේදී පැරණි පුස්තකෙහි සඳහන් මංගල්්‍යයන් සිදවෙමින් පැවැති අතර එවන් මංගල්ලයකට සාභහග වෙමින් සිටියා ඔන්න ඔය අතරේ දවසක් මංගල්්‍යය මැදදිී සමිදාානෝ දේවමාලිගාවට කොස් ඉගැන්වීමෙහි නිරත වූවා යුදෙවරුන්ට මවිතය ගෙනදන අයුරින් කිසි කලෙක ඉගෙන නොගත්තාාව මොහු ියවිිල්ලි දන්නේ කොමැයි ඔවුන් පවසන්නට. වවා මෙන්න මේ වෙලාවේදි කිතුතුමන් ඔවුන්ට කදිම උත්තරයක් දෙමින් මාගේ ඉගැන්වීම මාගේ නොව මා එවූ තැනන් වහන්සේගේ යමෙක් උන්වහන්සගේ කැමැත්ත කරට කැමැති නම් අනේ අය පාරක් කියන්නක මොකද උන්වහන්සකි වේ යමෙක් උන්වහන්සකි කැමැත්ද කරට කැමැති නම් ඔහු ඒ ඉගැන්වීම දෙවියන් වහන්සේගෙන් වූ ඉගැන්වීමක්ද නොහොත් මාවිසින් උපදවා කියනවා දයි දැනගන්නේය. තමාම උපදවනදේ කියන්නා තමාගේම ගෞරවය සොයයි. නොමුත් තමා එවු තැනන් වහන්සකි ගෞරවය සොයන්නා සැබැහූ කෙනෙක්කය හු තුළ අධර්මිෂ්ටකමක් නැත. මෙතැදී කිතු ඒ සුතුමන් අප සැමට ඉගැන්වූ පාඩම වචනය ඉගැන්වීම කාගෙද කියා දැනගන්ට තිබෙන හොඳම ක්‍රමය. අප තුළ සමිධානන්ගේ කැමැත්ත කරට ආශාවක් තිබෙනවනම්. ඒ ආශාවෙන් වෙලි එය ක්‍රියාත්මක කිරීමට තරම්? අපේ හදවත තෙරපෙනවානම්, වචනය ඉගැන්වීම, කාගෙන්ද එවගේමය හරි ලෙස ඒරුන්ගන්න ඔබට පට පුළුවන්.